චන්ද්‍රිකා මොකක්ද කිව්වේ 94 දී? ඒ කියන්නේ 17 අවුරුදු සාපේ. සාපේ. 17 අවුරුදු යුඑන්පී සාපේ නිමා කරන්න චන්ද්‍රිකා මොකක්ද කිව්වේ? හොරු අල්ලලා ගෙනල්ලා ගෝල් ප්ලේස් එකට ගෙනල්ලා හැම ගහනවා කිව්වා. අද කොහෙද ඉන්නේ රන් මේ චන්ද්‍රිකා? රනිල්ට උපදෙස් දෙන්නේ කවුද? රනිල්ට උපදෙස් දෙන්නේ චන්ද්‍රිකා. මේ ඔක්කොම මාලිගා කොමන්ත්‍රණය කරන්නේ කවුද? චන්ද්‍රිකා. අදත් ක්‍රියාකාරීව චන්ද්‍රිකා. අදත් ක්‍රියාකාරී. අදත් චන්ද්‍රිකා ක්‍රියාකාරී. මේ මිනිස්සු රවට්ටන්නේ මේ වටේ. මේ අහන්න මේක දැනගන්න ඕන කාරණයක්. දැන් එදා UNP-ට විරුද්ධව මහා ලොකු හඬක් නැබුකු චන්ද්‍රිකා. හරිද? එකක් මම කියන්නම්. එකක් 1977 ජේ.ආර්. ජයවර්ධනල බලයට එනවනේ. ජේ.ආර්. ජයවර්ධනල බලයට එන්නේ බොරු පොරොන්දු රාසියක් දීලා. ඒ කියන්නේ රට සිංගප්පූරුවක් කරනවා, දාන පෝෂදායක දාන රාත්තලටත් දෙනවා. ඔයගේ බොරු පොරොන්දු ගණනාවක් දීලා 6-5ක බලයකින් බලයක් කරගෙන ආවා. ඇවිල්ලා මොකද කරේ? පළමු වතාවට දවස් 3ක් පොලිසියට නිමාඩු දුන්නා. දවස් 3ක්. ජහුව ඔක්කොම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ගෙවල් වලට ගැව්වා, කුඩු කළා. වැඩි ඈත නැහැ, අත්තනගල් ආසනේ කෙරවලි. අලවල මුළු ගමටම ගැහුවා. අලවල කියන මුළු ගමටම ගැහුවා. ඒ වෙනකොට ජනමස්සමේ ප්‍රධාන නිලයක් තමයි දරුවේ චන්ද්‍රිකා බණ්ඩාරනායක. ওই ජනමස්සමේ අලවල කරස්නායකල පැත්තේ වතුවල තුන ලොකු පාම්, ඌරු පාම්, එළුව පාම්, කුකුල් පාම්. ඔය අත්තනගල්ල උසාවිය තියෙන භූමිය ජනවසමේ. ඒක තිබුණා සත්ත ගොවිපලක්. සාර හත්ත. එදා UNP මෙරයොස් නිට්ටඹ ඩිපෝවේ බස් අරගෙන ඇවිල්ලා මොකද කරේ? අන්නාර ඌරු පාම් වලට පැනලා, කුකුල් පාම් වලට පැනලා කෑ ගහද්දි ඌරෝ. කෑ ගහද්දි බස් වල පටවන්න ගියේ. හැබැයි දවස් 3ක් පොලිසිය නිහඬයි. පොලිසියට මුකුත් කිව්වේ නැහැ. රාජකාරියක් නැහැ. එහෙම තමයි එදා හිටියේ. ඊට පස්සේ චන්ද්‍රිකා ජනාධිපති රනිල් අගමැති වෙනවනේ පහුගිය මැතිවරණකදී. ඒ වෙලාවේ චන්ද්‍රිකාට පාලනය කරන්න බැරුව ගියා. අලවල ගැහුවා ගමට. චන්ද්‍රිකා ජනාධිපති අගමැති රනිල් 2002. අලවල ගැහුවා ගමට. ඔය වැඩකක් කියා මම ගියා එදා. ඔය ඉදිරි තිලක ගිහලා ඉන්නවා චන්ද්‍රිකාගේ නිලධාරිනියක්. ඔය වත්ව බලාගන්න මිනිහා. මං ගියා වල්ගම්මුල්ල ගෙදෙට්ට. මිනිහු හැංගිලා. මම ගියා මිනිහා බය වෙවුලෙනවා එදා. හැබැයි අද මොකද වෙලා තියෙන්නේ? අන්න ඔයා කිව්වනේ ප්‍රශ්නයක්. දැන් මෙන්න මේ මාලිමාව, ඒ කියන්නේ ජාතික ජනබලවේගය දැන් මේ ගම්පහ දිස්ත්‍රික්කේ නෙමෙයි රටේම නැගගෙන ඇවිල්ලා තියෙන්නේ. ගම්පහත් ඇවිල්ලා තියෙන්නේ. අන්න දැන් මොකද වෙලා තියෙන්නේ? අන්න දැන් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ දැන් තේරුම් අරන් ඉන්නවා. බහුතරය තේරුම් අරන් ඉන්නවා. මුන් 70 බුරුද්දමේ පට්ට හොරු. ජාතික ජනබලවේගය මේ වෙනකොට රට පුරාම ඉදිරියටම ඇවිල්ලා තියෙනවා. මොකද මම රට පුරාම යනවා. ඔව්. මම ඔය පිළිබඳව නොගියේ තාම යාපනයට විතරයි. යාපනයේ ගියා. නමුත් රට පුරාම දැන් අවුරුද්දක් වෙනවා මම මේ වැඩේට බැහැලා. ඔව්. රට පුරා යන වැඩේට. එතකොට රටේ එන්න උඩටම එනවා මිසක් ආපහු යන්නේ නැහැ. මඩ ගහනවා හොගාල. පජාති ජඩ මාධ්‍ය වගේ මඩ ගහනවා. දිගට හරහට මඩ ගහනවා. ඒක හොරණෑමක් අර අසූචි ජමුවා කියලා එකෙක් ඉන්නවා. ඌ උදේට රෑ වෙනකම් පත්තර කියවනවා කියලා. කරන්නේ මොකද්ද? පත්තරේ නැතිව මඩ ගහනවා. පත්තරේ නැහැ, පත්තරයක් බලාගෙන බොරුවට කියවනවා පත්තරෙත් නැතිව. හරිද? හැබැයි මේ මඩ ජනතාව පිළිගන්නේ නැහැ. එතකොට මම කියන්නේ ඒක නෙවෙයි. දැන් අර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වාම බලවේගයක් කියලා කිව්වනේ මුතුමායි කටින්. ඒක නොකිය කිව්වා. ඔව්. හරිද? නමුත් වාම බලවේගයක් නැහැ කියලා දැන් ඔප්පු වෙලා තියෙනවා. මොකද ජනතාව නෙමෙයි එතන. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනතාව වරඳගත්තේ අවංකව හදවතින්. ඒ ජනතාව බලාපොරොත්තු වුණා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ ගම්පහ දිස්ත්‍රික්කේ මේ ගම්පහ අතුළු සියලුම ආසන මේ රටේ සංවර්ධනය කරයි. අපිට හොඳ කල දවසක් අපේ දරුවන්ට හොඳ අනාගතයක් උරුම කරලා දෙයි කියන ලොකු විශ්වාසයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කෙරෙහි ජනතාව තිබ්බා. තිබුණා. ඔව්. තිබ්බනේ. එතකොට ඒක නිසාම නේද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උඩින්ම තිබ්බේ? අත්තනගල්ල හොල්ලන්න බැරි වුණේ ඒක නිසා නේද? ගම්පහ හොල්ලන්න බැරි වුණේ ඒක නිසා නේද? මහර හොල්ලන්න බැරුව ගියේ ඒක නිසා නේද? මම මේ නිකන් උදාහරණ කිය අතරේ ආසන කීපයක්. මීරිගම කඩන්න බැරුව ගියේ ඒ නිසා නේද? හැබැයි අන්න ඒ
ඒ ජනතාවගේ සිතුම් පැතුම් ඒ බලාපොරොත්තු ඔක්කොම චන්ද්‍රිකා බණ්ඩාරනායක කියන චන්ද්‍රිකා බණ්ඩාරනායකල පාවල දුන්නේ නැද්ද? හිට ගන්න පුළුවන් ද? ලැජ්ජ නැතුව හිට ගන්න පුළුවන් ද? ඒ කියන්නේ රෙද්දක් අඳගෙන රනිල් එක්ක නිකන් හිතන්න පුළුවන්ද? බෑ. අද ඔය ඔක්කොම කුමන්ත්‍රණය කරන්නේ යා යට ඉඳගෙන. චන්ද්‍රිකා දැන් ක්‍රියාකාරීව නෑනේ දේශපාලනේ. එතුමිය කියනවා එතුමිය කාටවත් සපෝට් එකක් දෙන්නේ නැහැ කියලා. නමුත් කොහොමද ඔබතුමා කියන්නේ මේක යටින් දැන්? පහුගිය දවස්වල පහුගිය පැහැදිලියම මේ මාධ්‍ය මගින් මොකද වෙන මොකුත් ඕනේ නැහැ. ඔය මේ 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 රටේ පවතින මේ 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 මොනවද මේ මේ ප්‍රධාන මාධ්‍යය කියා ගන්න ඒවා. ප්‍රධාන මාධ්‍යය කියා ගන්න ඒවා චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ හැසිරීම හැසිරීම පිළිබඳව බොහොම පැහැදිලිව නිරවුල්ව පෙන්වලා තියෙනවා. හැබැයි දැන් මේ වෙලාවේ මෙන්න මේ වෙලාවේ දැන් තියෙන රටේ තියෙන තත්ත්වයක් එක්ක ජනතාවගේ තියෙන නැගිටීමත් එක්ක අන්න පොඩ පස්සර ගිහිල්ලා ඉන්න. හැබැයි අපි පස්සර ගියයි කියලා මම සමාජය පිළිබඳව කිසියම් ප්‍රමාණයකට මම මේ සියල්ල දැක්මිනිහෙක් නෙවෙයි. නමුත් සොයා බැලීමක් කරන නිසාම දැන් මේ 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 ජනතාවගේ නැගිටීමත් එක්ක පොඩ්ඩක් නිහඬ වෙලා තියෙනවා මතු පිටින්. හැබැයි මාලිගා කුමන්ත්‍රණවල යට ඉන්නවා. මේ ඔක්කොම යන්නේ දැන් මාලිගා කුමන්ත්‍රණ. දැන් මේ වෙනකොටත් ඔය අපේක්ෂකයෝ හැමදාම ඒගොල්ලෝ දබල්ට වේදිකාවල කෑ ගැහුවට රෑට රෑට සාකච්ඡා කරනවා. දැන්